ඉන්දියාව අදවන විට ලෝකයේ තාක්ෂණික අතෙන් ඉතා වේගෙන් දියුණු වන රාජ්‍යයක් වෙමින් පවතිනවා. ඉන්දියාව මෙවන විට ලෝක බලවතුන් සමග කරල කර අභ්‍යවකාශ තරණය කරමින් සිටින අවධියක්. මට මතකයි ඔවුන්ගේ අඟහරු මෙහෙයුම් එතෙක් මෙතෙක් ඉතිහාසයේ නාසාකයක් පුදුම කරමින් ඉන්දියාව අඟහරු මෙහෙයුම ජයග්‍රහණය කරනවායි. ඒ අඩුම වියදමින් හා ප්‍රථම අවස්ථාවෙම ඔවුන් මේ අවස්ථාව ඉටු කරගන්නවා. ඉතින් අද වෙනකොට ඉන්දියාව ඔවුන්ගේ මීළඟ මෙහෙයුම සඳහා කාලය ගනිමින් සිටින අවස්ථාවක්. ඉන්දියාවේ තුන්වන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම වන චන්ද්‍රයාන් 3 ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ සංවිධානයේ මගින් අද පසුරු 2:35 සතිස් දවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කිරීමට නියමිතයි. ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය හෙවත් ISRO මගින් සිදු කරන මෙම මෙහෙයුමට ඉන්දියා රුපියල් බිලියන 6.5ක් වැය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අපි මේ කතා කරන මොහොත වන විට අපේ අස්වැල්ලති රටවන ඉන්දියා අභ්‍යවකාශ තරණය කර අවසන්. ඉතා පොඩි තැනකින් පටන්ගෙන අද වෙනකොට ඉන්දියාව ඉතාමත් ඉහළ තැනකට ඇවිත් තියෙනවා. මීට පෙර ඉන්දියා 2019 සැප්තැම්බර් මාසයේදී චන්ද්‍රයාන් 2 යානය සඳමතර ගොඩනැගීම උත්සාහ කළ අතර එය සඳමතර කඩා වැටි අතුරුදහන් වීමත් සමග එම් මෙහෙයුම අසාර්ථක වුණා. ඉන් වසර 4කට පසුව ඉන්දියානු අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ මෙහෙයුමක් ලෙස චන්ද්‍රයාන් 3 මෙහෙයුම අද දින ශ්‍රී ලංකා වේලාවෙන් පසු 2:35ට දියත් කිරීමට නියමිතයි. මෙහිදී වික්‍රම ලූනා ලෑන්ඩර් නමින් හඳුන්වන අභ්‍යවකාශ යානයක් චන්ද්‍රයාගේ මතුපිටට ගොඩ බසින අතර එම ලෑන්ඩරය සමග චන්ද්‍ර පෘෂ්ඨයේ ගමන් කළ හැකි කුඩා රෝවරයක්ද සමන්විතයි. මෙහිදී ලෑන්ඩරය ගොඩබැසීම නියමිත පවතින්නේ චන්ද්‍රයාගේ දකුණු අර්ධගෝලයට වන අතර ලෑන්ඩරය පෘථිවියෙන් රැගෙන යාම සඳහා ඉන්දියා අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනයේ GSLV Mark 3 නම් රොකට්ටුව යොදාගනු ලබනවා. වික්‍රම් ලෑන්ඩරය සතු ප්‍රඥා රෝවරය මගින් සඳමත සති දෙකක් ක්‍රියා කරමින් සඳේ පසෙහි ජලය හා අනෙකුත් රසායන සංයුතින් සොයාබැලීමට නියමිතයි. ඉතින් අපිත් අපේ අසලිත රටේ සක්වල ගල තරණය කිරීමේ තාක්ෂණික හැකියාවට සුබ පතමු.